ආයිබෝවන්. ඉතිං සත්ව ලෝකයේ එපා කරපුම සතෙක් වන්නේ මදුරුවා. මේ මදුරුවාගේ පුංචි හපා කෑමකින් පවා මිනිහෙක් මරණයට පත්වෙන්න පුළුවන්. ඉතිං අවුරුද්දකට ගත්තොත් ඩෙංගු මැලේරියා වලින් විශාල ප්‍රමාණයක් මිනිසුන් මරණයට පත් වෙනවා. ඉතිං අද අපි කතා කරන්න යන්නේ මිනිහෙක්ගේ ලේ පරිමාව මුලිමනින්ම උරා බොන්න මදුරුවන් කී දෙනෙක් විතර අවශ්‍ය වෙයිද කියලා. ඉතින් අත වශයෙන්ම ගත්තොත් ලේ පරිමාව ලීටර් 5.5ක් විතර තියෙනවා මිනිස්සෙක්ගේ. මේක මයික්‍රෝ ලීටර් වලින් ගත්තොත් මේක මිලියන 5.5ක් වෙනවා මයික්‍රෝ ලීටර්. ලෝකයේ මදුරු වර්ග 3500ක් පමණ ඉන්නවා. ඉතින් මේ 3500ෙන් ඒගොල්ලන්ට එකවර ලේ උරා බීමේ ප්‍රමාණය වෙනස් වෙනවා. එක ජාතියක් වෙන ඒෂියන් ටයිගර් මොස්කිටෝ, මෙයාට වරකට මයික්‍රෝ ලීටර් 5ක් පමණ බොන්න පුළුවන්. ඉතින් අපි ඒගොල්ලන්ගෙන් ගත්තොත් මිලියන 1.1ක් අවශ්‍ය වෙනවා ඒෂියන් ටයිගර් මොස්කිටෝස්ලා. මෙහෙම දැන් මදුරෝ මිලියනයක් ඇවිල්ලා අපිව අපේ ලේ උරා බොන්න පටන් ගත්ත කියන්නකෝ. ඉතින් අපේ ලේ ඔක්කොම උරා බොනකම් අපිට සිහිසුන් වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද අපේ ලේ 20%ක් පමණ අඩු වෙච්ච ගමන් අපි රක්තපාත කම්පණයකට යනවා. ඒ කියන්නේ ෂොක් එකකට. මොකද ශරීරයට අවශ්‍ය ලේ ප්‍රමාණය එහෙමම අඩු වෙන හින්දා. ඉතින් දැන් ශරීරයේ ඉන්ධන වල ලේ අවශ්‍ය ප්‍රමාණයක් තිබෙනවානේ. මේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය අඩු වෙන්න ගත්තාම ශරීරයේ ඉන්ද්‍රයන් වල ක්‍රියාකාරීත්වය අඩු වෙලා අපි එකපාරටම සිහිසුන් වෙලා වැටෙනවා. ඉතින් අපිට හරියටම කවුරුත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ නැත්තම් අනිවාර්යෙන් මරණයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේව ඔක්කොම තියරිටිකලි, ඒ කියන්නේ සිද්ධාන්තව හිතපු දේවල්. ඒත් ප්‍රායෝගිකව ගත්තාම මදුරුවන් මිලියනයක් අපිට එහෙම හොයාගන්න වෙන්නේ නැහැ. ඉතින් කැනඩියානු විද්‍යාඥ ප්‍රීසම් විසින් හොයාගෙන තියෙනවා සමහර මදුරු జాති ඉන්නවා. ඒගොල්ලෝ මිත්‍රෙන් එළියට ආපු ගමන්ම ඒගොල්ලන්ට පුළුවන් එකවර 9000 වරක් ලේ උරා බොන්න විනාඩියකට. මේගොල්ලන්ට පය දෙකයි යන්නේ අපේ පරිමාවෙන් භාගයක්ම උරා බොන්න. ඉතින් කලින් කිව්වා වගේ භාගයක් උරා බොනකම් අපිට සීසුම් වෙලා ඉන්න වෙන්නේ නැහැ. ඉතින් තවත් බැලුවොත් ප්‍රායෝගික මදුරුවන්ට එහෙම එච්චර ලේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලේ බොන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙද්දී සහ අවශ්‍ය ප්‍රමාණයකට පමණයි. ඒ වගේ මදුරන්ගෙන් එහාට ගියොත් බ්ලැක් ෆ්ලයි කියලා කුරුමිණි විශේෂයක් ඉන්නවා. මේගොල්ලන් මදුරන් හා සමානව ලේ උරා බොනවා. මේගොල්ලන්ගේ විශේෂත්වය වන්නේ ගංගා අසල මේගොල්ලන් වැඩි ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ගඟක් අසල වර්ග මීටරයකට මිලියනයක් පමණ මේ මදුරුවෝ නිෂ්පාදනය වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් උගුණ දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා.